සමාධිදීන් කම්පැනියට ගිහිල්ලා කවුරුත් ඉදිරියේම ගෙම ඉල්ලුවා. ඇත්තටම රණජීවටත් හිතාගන්න බෑ සමාධියේ ගත්ත තීරණය. ඒ කියන්නේ රණජීව කවදාවත් හිතුවේ නැහැ සමාධිය වගේ තීරණයක් අරගෙන එකපාරට කම්පැනියට ඇවිල්ලා ෂාමින් පුටුවේ වාඩි වෙවි කියලා. අබේදීන් ඉදිරියට තමයි හොඳ හොඳ ඒවා තියෙන්නේ. ඒ කියන්නේ මේ සිද්ධ වුණාට වැඩිය ඉදිරියට තවත් අපිට බලාගන්න පුළුවන් වෙනවා. කම්පැනියට යන සමාධි කරන්නේ මොනවද කියන එක. සමාධි කියා විතරයි. සමාධියට පුළුවන් වුණා නිකන් ඉඳන් පඩි ගන්න. ඒ වගේම නිකන් ඉඳන් කොටස් ගන්න. ෂයන්ගේ බාප්පව අල්ලන්න. සමාධි ෂයන්ගේ බාප්පට අනුතුරු ඇඟීමක් තමයි අඟවන්නේ. දැන් ඉතින් ෂයන්ගේ බාප්ප තන්නවා. කොයි වෙලාවේ හරි දොට්ට දාවි ජොබ් එකෙන් කියලා. ඇත්තටම ඉතින් මෙතනදී ෂයන්ගේ බාප්ප කම්පැනි ඉඳගෙන බොරු වැඩක් කරන්නේ. ඒ කියන්නේ ෂයන්ගේ බාප්ප නිකන් ඉඳන් තමයි කම්පැනි සෑම ප්‍රතිලාභයක්ම ගන්නේ. ඒ වගේම ෂයන්ගේ බාප්ප දක්ෂයි කම්පැනි බඩු පිටපාරෙන් පාස් කරන්න. ඒ කියන්නේ මෙච්චර කල්ම ෂයන්ගේ බාප්ප කරලා තියෙන මේ දේවල් තමයි. එකයි ඉතින් සමාධියට පළවෙනි දවසේම මේ හැම දෙයක්ම නෝට් වෙන්නේ. හැබැයි ඉතින් රණජීව මේ දෙයටත් නිකන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ රණජීව මොන දහංකටයක් දාලා හරි බලනව සමාධි කම්පැනියෙන් එක නවත්වන්න. නමුත් ඉතින් රණජීව ඒ දේවල් කරන්න දැන් පරක්කු වැඩි. මොකද සමාධියේ ගෙදර අයටත් හැමෝටම තේරලා තියෙන්නේ රණජීව කම්පැනියෙන් මරසි ගන්න බව. ඒ කියන්නේ කම්පැනි කරන වැඩවලින් සමාධියේ ගෙදර අයට රණජීව භාගයට භාගයයි පෙන්වන්නේ. අනිත් හැම එකක්ම ඉතින් රණජීව ගන්න එකයි කරන්නේ. ඒකයි ඉතින් රණජීවගේ මසිනාටත් මේ දේවල් රහවැටලා තියෙන්නේ. මොකද හොරා කෑවට පස්සේ ඒ හොරකම් කෑම නතර කරන්න හරිම අකමැති. මොකද එහෙම කරන ආදායම නවතිනවට කවුරුවත් කැමති නැහැ. ඒකයි රණජීවට මෙතන වෙලා තියෙන්නේ. මෙතන ඉතින් ඇත්තම සිද්ධිය වෙන්නේ රණජීව මහ පරිමාණයෙන් ගසා කනවා. එකෙන් පුංචි කොටසක් මසිනාටත් දෙනවා. මේ දෙන්න ඉතින් සමාධි කම්පැනියට එනවට අකමැති වෙන්න හේතුවත් ඕකමයි. එකයි ඉතින් අපි ඔයගොල්ලන්ට කිව්වේ ඉදිරියට තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ කියලා. මොකද ඉදිරියට අපිට බලාගන්න පුළුවන් රණජීවට ජයමන් පුටුවෙන් අයින් වෙන සිද්ධ වෙනවා වගේම රණජීව මසිනාටත් අයින් වෙන සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒ ටික කරන්න සමාධියට සෑහෙන කැපවීමක් මේකට කරන්න සිද්ධ වෙනවා. ඉතින් වීඩියෝ සම්බන්ධව ඔබේ අදහස අපිට කියන්න. නාලිකාවට තවමත් ඔබ අලුත් කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.